ආදරයෙන් ජීවයෙන් ඒ වගේම බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් පිරුණු සුබ සැන්දෑවක් ඔබ හැමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින්සිලා සහෝදරයාගේ නමස්රයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරණි අමරසූරිය සහෝදරියගේ නමස්රයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන කෞශල්‍ය ආරියරත්න සහෝදරිය නිමලා සහෝදරිය ප්‍රමුඛ අද දවසේ මේ පුලතිස්සි පුරවරයට ඔබට නායකත්වය දෙන්නට අද දවසේ අභිනවයෙන් පත් වූ විධායක සභාව නියෝජනය කරන ආදරණීය සහෝදරියනි ඒ වගේම වේදිකාවේ අසුන්ගෙන සිටින ආදරණීය සහෝදර සහෝදරියන් සියලු දෙනාගේ නමස්සරයි අද මේ පුලතිස්සි පුරවරය තුල මේ මහත් දෙවන්ත කාන්තා සමුළුව සමුළුවක් බවට පත් කළේ ඔබයි ආදරණීය පුලතිස්සි පුරවරයේ ආදරණීය මෑණිවරුනි ආදරණීය සහෝදරයනි ආදරණීය දියණියනි ඔබ හැමගෙන් අවසර පතනවා ඔබත් එක්ක යමක් බෙදා ගන්නට අපි අද 2024 පෙබරවාරි 3 වෙනිදා මේ විදියට ගැහැණු අපි එක මිටට තේමාව මුල් කරගෙන රට පුරා දිස්ත්‍රික්කයක් පුරා ගැහැණු බලය බලගන්වන මොහොතේ අද අපි ඔබත් එක්ක ඒකාත්මික වුණේ අපි දන්නවා හෙට දවසේ කියන්නේ 2024 පෙබරවාරි 4 වෙනිදා කියන්නේ අපේ රටට නාමික නිදහස ලැබිලා අවුරුදු 76ක් සපිරෙනවා අවුරුදු 76ක් සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිත කාලය පැත්තෙන් හිතුවොත් කෙනෙක්ගේ ජීවිත කාලය හා සමාන කාලයක් අපි ගත කරලා තියෙනවා ආපහු හැරිලා බලනකොට ආදරණීය සහෝදරියනි අපේ රට කොතනද තියෙන්නේ කොයි පැත්තෙන්ද අපිට කියන්න පුළුවන් අපේ රට සංවර්ධනය වුණා කියලා කොයි පැත්තෙන්ද අපි ඉදිරියට ගිහිලා තියෙන්නේ කිසිවක් නැහැ බංකොලොත් කරපු ඇද වැට්ටපු කාබාසීනිය කරපු රටක් බවට අපේ ආදරණීය මාතෘභූමිය පත් කරලා තියෙනවා මේ පාලකයෝ අවුරුදු 76ක් සපිරෙන වෙලාවේ කුසගින්දරේ මරලා තෝණි දෙන පුංචි දරු පැටව් මද්රව්‍ය වලට ගොදුරු වෙලා ඉබාගාත යන තරුණ පරම්පරාවක් රැකියාවක් නැතුව රැකියාවෙන් දොට්ට වැටිච්ච කම්කරු ජනතාවක් ගොවිබිම් පාළු වෙච්ච ගොවි ජනතාවක් තමන්ගේ දරුවෝ ජීවත් කරගන්න විදියක් නැතුව තමන්ගේ ඇඟ විකුණන ගැහැණුන් මේ විදියට කිසිදු පැත්තකින් සතුරු වෙන්න බැරි දැනටයි අපේ රට ඇදලා දාලා තියෙන්නේ අද දවසේ ගැහැණියගේ ඉරණම කුමක්ද මේ රට ඇතුලේ අපි දන්නවා අපේ සමාජය ඇතුලේ ගැහැණියකගේ බලාපොරොත්තු අතර තියෙන සුන්දරම සිහිනය ආදරණීයම සිහිනය තමයි මාතෘත්වයේ සිහිනය හැබැයි මේ පාලනය දූෂිත පාලනය අපිට මොකද්ද උරුම කරලා තියෙන්නේ ඒ මාතෘත්වයේ අයිතිය අපෙන් පැහැරගෙන තියෙනවා අපි ගැහැණුන් ලෙස අපි කැමති වුණත් අපි ආස වුණත් අලුත් ජීවිතයක් මේ ලෝකයට දායාද කරන්න මේ පාලනය අපිට ඒකට හරස් කපලා තියෙනවා අද දරුවන් බිහි වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා අපේ රට ඇතුලේ මාතෘත්වයේ අයිතිය ගැහැණියකින් උදුරගත්ත රටක් මේක ඒ වගේම තමයි අපේ පුංචි දරු පැටියා අඬද්දී කිරි කඳුලක් දෙන්න බැරි රටක් මේක අපි දන්නවා මේ පාලකයෝ සොරා ගත්තේ කුමක්ද ඔබේ මගේ දරුවගේ බත්පතේ තිබුණු බිත්තර ගෙඩිය ඔබේ මගේ දරුවගේ බත්පතේ තිබුණු
මස් කෑල්ල මාළු කෑල්ල එළවලු ඩිංග පාලකේ හොරා කෑවේ ඔබේ මගේ දරුවගේ කුස ගින්දර නිවන්න තිබුණු බත් පිඟාන ඒ විතරක් නෙවෙයි අපි දන්නවා ලෝකේ අධ්‍යාපනයට උනන්දුව දක්වන මව්වරු ඉන්න රට අපි වැඩිම අධ්‍යාපනයට යොමු වෙච්ච අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් යොමු කරන මව්වරු අපි හැබැයි පාලකයා මොකද කරලා තියෙන්නේ ඔබේ මගේ දරුවගේ පොත් මෙටිය හොරා කාලා පැන්සල මකන කෑල්ල හොරා කාලා දරුවගේ පොත් බෑග් එක සපත්තු කුට්ටම හොරා කාලා අවසානයේ අපේ දරුවගේ අනාගතය විනාශ කරලා එහෙමනම් මේ දූෂිත පාලනය තව දුරටත් පවත්වා ගත හැකිද ඉඩදී හැකිද අපිට අපේ යමක් නැති වුණොත් අපිට ඉවසන්න පුළුවන් අම්මා වරු විදියට හැබැයි මේ අහිමි කලේ ඔබේ මගේ දරුවගේ ජීවිතය ඔබේ මගේ දරුවගේ අනාගතය එහෙනම් මෙයට එරෙහිව නැගී සිටීම යුගයේ යුතුකමක් වෙනවා ඒ වගේම ආදරණීය සහෝදරියනි දරුවගේ කුස ගින්දර නිවන්න දරුවට අධ්‍යාපනය දෙන්නට තමන්ගේ වකුගඩුව විකුණන්න ප්ලෑන් කරන අම්මලා ඉන්න රටක් මේක අකමැත්තෙන් උනත් තමන් අකමැති දේවල් කරලා හෝ දරුවට උගන්වන්න කුසගින්දර නිවන්න වෙහෙසන රටක් මේක මට මතක් වෙනවා එක කවියක මෙහෙම තිබුණා වීදි කොනේ සැරිසරලා පහන් කනුව යට ඉඳලා ඇස් ඉස්මස් දන් දීලා කිරි අරගෙන එයි අම්මා අද අපේ මවට උරුම වෙලා තියෙන තත්වය මේ අම්මා වීදි කොනේ සැරිසරන්නේ පහන් කනුව යට ඉන්නේ ඇස් ඉස්මස් දන් දෙන්නේ බුද්ධත්වේ පතාගෙන නෙවෙයි තමන්ගේ කිරි කැටියට කිරි කඳුලක් හොයාගන්න තමන්ගේ දරු පැටියට පාසල් යන්න පොත් මිටි අරන් දෙන්න එවැනි පාලනයක් එවැනි රටක් මේ මේක වෙනස් කරන්නට අපිට අද මේ ඔක්කොම මේ අඳුරු ඛේදවාචකය තුලත් ඔබට මට බලාපොරොත්තුවක් තියෙනවා ඒ තමයි ජාතික ජන බලවේගය මේ සියලු දුක දෝමනස් සුහුලන ගැහණු අපිට එක මිටකට එකතු වෙන්න අද දවසේ අවස්ථාව හැදිලා තියෙනවා මෙතෙක් කාලයක් පාලකයා ගැහණු අපිව දැක්කේ කොයි විදියටද ඔවුන් අපිව දැක්කේ ඡන්ද වැංකුවක් විදියට ඔවුන්ව බලයට ගේන්නට කතිර පාවිච්චි කරන කතිර බැංකුවක් විදියට මොකද අපේ රටේ ජනගහනයේ සිට 52ක් ගැහැණුන් වෙද්දී ඒ ජනගහනයේ සිට 56ක් ඡන්දදායකයෝ ඔවුන් හරි අපූර්වට අපේ කතරේ පාවිච්චි කරගත්තා අපේ ඡන්ද ලබා ගත්තා හැබැයි ඔබව මාව පාලනයට හවුල් කරගත්තේ නැහැ කවදාවත් ඒට පාර කැපුවේ නැහැ ඉඩක් හැදුවේ නැහැ නමුත් ඔබට මට අද මාලිමාවේ දේශපාලනය ජාතික ජන බලවේගය ඔබට මට අධිවේගී මාවතක් ඉදි කරලා තියෙනවා දේශපාලනයට අවතීර්ණ වෙන්නට රටේ පාලනයට තීන්දුව තියන්න ගන්න තැනට ඔබට මට එන්නට අධිවේගී මාවතක් ඉදි කරලා තියෙනවා අපි මේ මාවතේ ගමන් කළ යුතුව තියෙනවා ආදරණීය සහෝදරියනි අපි දන්නවා අපේ රටේ ගැහැණිය පිළිබඳ පාලකයා තුල තිබුණු තක්සේරුව තමයි ඔවුන් පුරවැසි භාග නැත්තම් මනුෂ්‍ය භාග ගැහැණිය කියලා කියන්නේ දෙවැනි පුරවැසියෙක් ලෙස තමයි හැමතිස්සෙම සැලකුවේ ඇයට ඒ වටිනාකම අගය කිරීම ලැබුණේ නැහැ මේ ඓතිහාසික මොහොත කියලා කියන්නේ අපේ රටේ මේ රටේ පොදු ප්‍රශ්න ටිකට උත්තර ලැබෙනවා වගේම ඒ පොදු ප්‍රශ්නෙට උත්තර ලැබෙන එක ඇතුලේ ගැහැණියගේ ප්‍රශ්න විසඳෙන යුගයක් මේ ඉදවා වෙන්න යන්නේ මේක ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වෙන්නේ ඒ නිසයි ලාංකීය ඉතිහාසයේ ගැහැණිය දේශපාලනය තුල තීන්දුව තියන්න ගන්න තැනට ගේන මේ මොහොතක් එන්නේ හෙට දවසේ ඒකටයි මේ ලකලෑස්ති වෙන්නේ අපි මොකද
ගැහැණියගේ ප්‍රශ්නය හොඳින් මඳුරන්නේ ගැහැණිය. එහෙමනම් මේ රටින් අඩකටත් වඩා නියෝජනය වෙන ගැහැණිය වෙනුවෙන් තීන්දුව తీරන ගන්නට නායකත්වයේ දෙන්නට පොදු රටට නායකත්වයේ දෙන්නට ඔබත් මමත් පාලනයට හවුල් විය යුතුව තියෙනවා. ඒටයි මේ අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ආදරණීය සහෝදරයනි අපේ මාතෘභූමියට නව උප්පත්තියක් දෙන්නට නව පණක් දෙන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි මේ පරිවර්තනය කරගත යුතුව තියෙනවා. ඒ වෙනුවෙන් ඔබත් මමත් ඉතාම ධෛර්යයෙන් යුතුව පෙළ ගැහෙන්න ඕන මේ වෙලාවේ. ඔබට ආරාධනා කරනවා ජාතික ජන බලවේගයේ දේශපාලනයත් එක්ක එකතු වෙලා අපි මේ රට අලුත් රටක් බවට පත් කරමු. මේ රටේ දරු පුරට උප්පත්තිය දෙන ඔබ මම අලුත් රටක් අලුත් රටකට නව උපතක් දෙන්නට පෙරමුණ ගමු. ඒ වෙනුවෙන් ඔබ සැමට ආරාධනා කරමින් ජාතික ජන බලවේගයට ජය වේවා. පුණතිති පුරවේ ආදරණීය සහෝදරියන්ට ආදරණීය කාන්තාවන්ට ජය වේවා. මාතෘභූමියට ජය වේවා කියමින් මම නිහඬව ස්තුතියි ඔබට.